තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහවත්නේ අපේ සජීවීව සන්ධ්‍යාවේ සූත්‍ර දේශනාව ගෙන එන්නට මෙලෙසින් සූදානම් වන මොහොත මේ ලෝකය ජරාවෙන් පිරිවරා තිබෙන දෙයක් ඒ නිසාම රාගය කියන්නේ අපව මුලාවටපත් කරන දෙයක් ඒ වගේම තමයි ලෝභය කියන කාරණාවේදී මේ සාදු ධර්මයන් නිරන්තරයෙන්ම අහුරවන කාරණාවක් බවට මේ ලෝභය පත්ව තිබෙනවා. ඒ නිසා අවබෝධයේ ඇති තැන මේ රාග, ద్వේෂය, ලෝභය ආදී කෙලෙසුන් දුරු කරමින් නිවනින් නිවි සැනසෙන්නට අවබෝධයේම අපි තථාගත ධර්මය තුළින් ළඟා කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා ඔබට බග කියා දෙන බෞද්ධ රූප වාහිනී නාලිකාව සන්ධ්‍යාවේ සූත්‍ර දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අදත් සෝදානම් වන්නේ. සූත්‍ර දේශනාව පැවැත්වීමට සිදු කළා වූ ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයේට වැඩම කොට සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේ ගරු අනුශාසක අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ පරිශ්‍රයට වැඩම කොට වදාලා පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ අපි හැම දිනම සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව සඳහා මේ පවතින COVID-19 වෛරස තත්ත්වයත් එක්ක පිරිස සහභාගී නොවුවත් ඒ හැම දෙනාම නියෝජනය කරමින් මේ අවස්ථාවට ඒ පින්වතුන් දෙපළක් සහභාගී වී සිටිනවා. ඉතින් ඒ පින්වතුන් නම් ගම් සඳහන් නොකලත් මේ මිය පරලොව යන්නට යදුණු කිහිප දෙනෙකුට පුණ්‍ය ආනුමෝදනාවන් සිදු කරන්න ජීවත් වෙලා ඉන්න කිහිප දෙනෙකුට ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුව ඇතිව අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. අපි ආරාධනා කරමු කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන අතරතුර ප්‍රථමයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජා කර ඉන අනතුරු දේශකයන් වහන්සේට දෙහත් වටිය පිළිගන්ව ආරාධනා කරන්න ඒ පින්වතුන්ට. සාදු සාදු සාදු. තෘෂ්ණාවෙන් ගොඩනැගී ඇති ලෝකය තුළ දුක මතම සෑම දෙනාම කටයුතු කරන මොහොතක ඒ දුක අවබෝධ කරගෙන සැනසෙන්නට මඟ මේ උතුම් වූ සද්ධර්මය ඔබ මට කියා දේවි. එහෙමනම් දේශනාව පවත්වන්න පින්වත් අපගේ පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේට ආරාධනා කරමින් අපි හැම දිනාම සාදු නාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සප්පුරිසෝවකෝ මහරජ උලාරේ භෝගේ ලබිත්වා අත්තානං සුකේති පීනේති මාතා පිතරෝ පුත්තදාරා දාස කම්මකාරා මිත්තා මච්චේව සුකේති පීනේති ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි අද මේ සජීවීව විකාශනය වන ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ මේ ඉදිරිපිට සිටින පින්වතුන් මේ ධර්මදේශනාව සංසාරගත දුකින් අත මිදලා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි අද මේ ධර්මදේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ. අපේ බලාපොරොත්තුව බෞද්ධයන් හැටියට මේ සසර ගත දුක නිවලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. ඒක තමයි බලාපොරොත්තුව. අපි සැපයි කියලා හිතන හැම දෙයක් පින්වතුනි කෙලවර වෙන්නේ දුකකින්. ලෝකේ ස්වභාවයයි. ලදරු කාලේ, ළමා කාලේ, තරුණ කාලේ මේක නොතේරුණාට වැඩිහිටියන් වන විට, වයෝ වෘද්ධ වන විට, අධ්‍යක්ෂින් බහුල වන විට, ඒ වගේම ජීවිතයේ පරිණත බව ඇති වෙනකොට මේ தත්ත්වය වැටහෙන්න පටන් ගන්නවා.
ජීවිතයේ සැපක් නොව දුකක් බව. ඉපදුණු දවසේ ඉඳලා ක්‍රමයෙන් වෙනස් වී යන ජීවිතය ලෙඩවලට ආකරයක් බවට පත් වෙනවා මේ ශරීරය. ඒ නිසා මොකද වෙන්නේ? අපි ක්‍රමයෙන් ජරාවට පත් වෙනවා, වයසට යනවා. වයසට යනකොට අපි දීර්ඝ කාලයක් කර කර හිටී දේවල් පින්වත්තුනි අපේ ඇස් දෙක ඉදිරිපිටම අපට කරන්න බැරි වෙනවා. ඒ මොනවද? වැඩියෙන්ම කලේ අපි මොකද්ද? කෑම බීම ගන්න එකනේ ජීවිතේ වැඩියෙන්ම කළ තියෙන්නේ. වයසට යනකොට ඒක බැරි වෙනවද? පුළුවන් වෙනවද? තව බැරි වෙනවා. අපේ ඇස් ඉදිරිපිටම අර කෑම ගත්ත ඒවා ඒ විදියට ගන්න බෑ. ගන්න ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. ඒ වගේම රසවත් කියලා හොඳට හපලා අනුභව කරපුව කරන්න බැරි වෙනවා. තරුණ කාලේ වැඩිහිටි කාලේ හොඳට ඇඳුම් ඇඳා. වයසට යනකොට ඇඳුම අඳින්න අත උස්සන්න බැරි වෙනවා. පාවහන් දෙක දාන්න කකුල වාරු නැති වෙනවා. මේක තමයි ලෝකේ යථාර්ථය. ඒකට කාටවත් ලෝකෙ පිටුපාන්න බෑ පින්නතුනේ. මේ යථාර්ථයට මටත් ඔබටත් මුහුණ දෙන්න වෙනවාමයි. මේක දුප්පත් පොහොසත්, ජාති කුල ආගම්, නිලතල උගත් නූගත්, ගිහි පැවිදි කිසිම වෙනසක් නෑ. කාටත් අපි මුහුණ දෙන්න වෙනවාමයි. මේක යථාර්ථය. 2020 වසර ගෙවුණා. දැන් 2021 වසරට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. 2020 වසර කොරෝනා එක්කම ගත වුණා. වෙන වැඩක් නැහැ. කතා කළොත් ඒ ගැනම තමයි. තමන්ගේ හරියට ඉරියව් පවත්වන්න, ව්‍යාපාරය කරන්න, ගමන් බිමන් යන්න, විනෝද වෙන්න, අධ්‍යාපනය ලබන්න, කර්මාන්තය කරගෙන යන්න මේකට හැකියාවක් තිබුණේ හිතේ හැටියට. දැන් 2021 වසර ලැබලා අද දෙවනි දවස. එතකොට පින්වත්නි අපි 2020 වසරේ වගේම කලකිරීමෙන් පසුතැවීමෙන් ලෙඩ කිය කියාම හිත හිතා ගත කරන්න වෙයිද? නැවුම් පාරක නැවුම් මාවතක අපට යන්න පුළුවන් වෙයිද? ඒ නිසා මේ 2021 වර්ෂය ස්ථිරවම කොවිඩ් එක අපිට ජීවත් වෙන්න වෙනවනේ. ඒ නිසා අපි මේ වසරේ අපේ ජීවිතය කොහොමද අපි ගත කරන්න ඕන? පින්නතුනි අප කාටත් තියෙනවා ජීවිත දෙකක්. මොකද්ද ජීවිත දෙක? එකක් ලෞකික ජීවිතය, අනෙක ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතය. දැන් භෞතිකව ලෞකිකව අපි උපයන දේවල් අපට එදිනෙදා ඕන එක ඇත්ත. සල්ලි ඕන, ගේදර ඕන, යාන වාහන ඕන, ඉඩකඩම් ඕන, ඇඳුම් පැළඳුම් ඕන, මේවා අවශ්‍යයි. මේවා ඕන වෙනවා අපට ජීවත් වෙන්න. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. මොකද අපේ ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක කරන්න ඕනනේ. ආහාර ටික, ආහාර පාන ටික සකස් කරගන්න ඕන, ඉඳුම් හිටුම් කරගන්න ඕන, බෙහෙත් ටික ගන්න ඕන. මේ නිසා අනිවාර්යෙන් මිල මුදල් ඕනේ, බවබෝ. නමුත් මේවා කොච්චර අපි හම්බ කළා ලංකාවේ පළවෙනි ධනවතා නෙවෙයි ලෝකේ පළවෙනි ධනවතා වුණත් පින්නතුනි
මේ හම්බ කර අබමල් රේණුවක දෙයක් අපට යනකොට මැරෙනකොට ගෙනියන්න බෑ. කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් මේ ටික දාලා යන්න වෙනවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. එහෙනම් අපි භෞතිකව විතරක් ඇති කරගන්න දියුණුව හරිද? අන්න ඒකයි මේකෙදි බලන්න ඕන. අපිට ගේ දොර විතරක් තිබුණට, අපිට මිල මුදල් විතරක් ඉඩකඩම් ගොඩක් තිබුණට, යාන වාහන තිබුණට, ඒක විතරක් අපට අපේ දියුණුව සඳහා ප්‍රමාණවත් වන්නේද? ඒ නිසා පින්නතුනි, එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එහෙනම් අපට ඕන කරන්නේ මොකද්ද? ආර්ථික භෞතික ජීවිතයේ දියුණුව වගේම ලෝකෝත්තර පැත්තට සම්බන්ධ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවකුත් අපි ඇති කරගන්න ඕන. ආධ්‍යාත්මික ජීවිතය ගුණධර්ම පැත්ත අපේ දියුණුවනොත් විතරයි පින්නතුනි අපට ඉතුරු වුණා කියලා යමක් සැනසෙන්න පුළුවන්. මැරෙන දවසට භෞතික දේවල් දාලා යනවා, අතට ගත් දේ දාලා යනවා. අරන් යන්නේ මොනවද? හිතට ගත් දේ අරන් යනවා. එතකොට හිතට ගන්න මේ ආධ්‍යාත්මික ගුණධර්ම ටික තමයි අපිට අරන් යන්න තියෙන්නේ. නොහොඳ දේවල්, පාපී දේවල්, අකුසල දේවල්, අයහපත් දේවල් අපි අරගෙන ගියොත් අපට ඊළඟ භවයේ දුගතිගාමී. අපට ගෙනියන්න හොඳ දේ, කුසලකාමී දේ, යහපත් දේ ගෙනිච්චොත් ඊළඟ භවයේ සුගතිගාමී. ඒ නිසා සුගතියකට අවශ්‍ය කරන පරිසරය දැන් මනුෂ්‍ය භවයක්, මිනිස් භවයක් ඔබ ලබලා තියෙනවා. ඒ පෙර භවවල කරපු කුසල කර්ම, පුණ්‍ය කර්ම අරගෙන ආපු නිසා. එහෙනම් ඒක මේ භවයෙන් ඉවර කරගන්න නැතුව ඉදිරි භවයකට අවශ්‍ය කරන කලමන අපි ළඟ එකතු කරගත්තොත් අපට ඊළඟ භවය සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, බුදුදහම තුල පෙන්වා දෙනවා අපි මේ වර්ෂය සාර්ථක කරගන්නට නම් බුදුදහම තුළ ඉතාම වැදගත් කරුණු රාශියක්ම තියෙනවා පින්නතුනි. ඒ අතරේ තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. මොනෝද ඒ කාරණා දෙක? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උට්ඨානවතෝ සතිමතෝ. මෙන්න මේ කාරණා දෙක. පළවෙනි කාරණාව උට්ටානවතෝ. උට්ටානවතෝ කියන්නේ උත්සාහ සම්පත්තිය. දෙවෙනි කාරණේ මොකක්ද? සතිමතෝ, සිහියෙන් යුක්තව කටයුතු කිරීම. ඔන්න ඔය කාරණා දෙක. එතකොට මේ කාරණා දෙක අපේ ජීවිතය තුළ තියෙනවනම් පින්නතුනි අපේ ආර්ථික භෞතික ජීවිතයත් සාර්ථක වෙනවා, අපේ ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතයත් සාර්ථක වෙනවා. එහෙනම් ඒකට ඕන කරේ මොන කාරණා දෙකද? උට්ටානවතු සතිමතු, උත්සාහයයි සිහියයි. දැන් උත්සාහයෙන් අපි මොකද කරන්නේ? දැන් බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර රාශියකම මේ උත්සාහය, නොපසුබස්නා වීරිය ගැන. දැන් බෝධිසත්වෝ වීරිය පාරමිතාවක් පිරුවනේ. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියලා. වීරිය පාරමිතාවක් පිරුවා, නොපසුබස්නා වීරිය. ඒ වීරිය නොතිබුණා නම් බෝධිසත්වයන්ට
බුද්ධත්වයේ ලබන්න බෑ. නොපසුබස්නා වීරය උන්වහන්සේ අපට ආදර්ශයක් දුන්නා. අන්‍ය ආදර්ශය අපේ ජීවිතයට එකතු කරගෙන සල්ලි මිල මුදල් හරි හම්බ කරන්න, ගේදුර හදා ගන්න, ඉඩකඩම් ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න, අධ්‍යාපනය ලබන්න, රැකියාව කරන්න, ව්‍යාපාරය සාර්ථක කරගන්න, මේ හැම එකටම උත්සාහය අත්‍යවශ්‍යයි. උත්සාහය නැතුව බෑ. ඒ උත්සාහයෙන් උපයාගත්ත දෙයින් බුදුහාඳුරු දේශනා කරනවා, මේ වසරේ අපේ ජීවිතේ සාර්ථක වෙන්න නම් පින්නතුනි, සංයුත්ත නිකායේ තියෙන අපුත්තක කියලා සූත්‍රයක්, මේ සූත්‍රය දේශනා කරනවා. සත්පුරුෂෝකෝ මහරජා, මහරජා සත්පුරුෂයා මොකද්ද කරන්නේ තමන්ගේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න? අත්තානං සුකේති පීනේති. ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? තමන් හොඳට කාලය ඇඳලා ඉන්නවා. අපිට දැනට තණ්හාව තියෙනවද නැද්ද? තියෙනවා. තණ්හාව නැත්තම් ජීවත් වෙන්න බෑනේ. තණ්හාව තියෙනවා. තණ්හාව තිබුණට සමහර අය තණ්හාවට එහාගේ මසරුකමක් තියෙනවා. මේ මසරුකම නිසා මොකද කරන්නේ? හම්බ කළ ගොඩ ගහලා සල්ලි තියෙනවා. තමන් කන්නේ බොන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. එහෙම ගොඩ ගහලා තියලා මැරෙලා යනවා. මැරිලා ගිහිල්ලා ඉන්න කෙනෙකුට වගතුවත් අර සල්ලි වලින්, අර භවභෝග වලින් නෑ. අධික තණ්හාව, අධික මසුරුකම නිසා මැරිලා ගිහිල්ලා ප්‍රේත ලෝකෙ ඉපදිලා නැවතත් අර තියෙන තණ්හාව නිසා අර මිල මුදල් වලට, අර ගේ දොරව, අර ඉඩකඩම් වලට, අර භවභෝග වලට ආපහු ප්‍රේත ලෝකෙ ඉඳලා එනවා. ඒතකොට ඉන්න කෙනෙකුට වගතුවකුත් නෑ. ඒ නිසා පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ තුල තණ්හාව තිබුණට කමන්නේ ලෞකික ජීවිතේ. හැබැයි අධික තණ්හාව ඇති කරගන්න නැතුව උත්සාහයෙන් නොපසුබස්නා වීරයෙන් එතෙන්ට එන්න, එකතු කරන්න. හැබැයි ඒකෙන් තමන් කාල ඇඳලා ඉන්න, ගොඩ ගහලා තියලා මැරිලා යන්න නැතුව තමන් කාල ඇඳලා ඉන්න. අත්තානං සුකේති පීනේති. මාතා පිතරු අවුරුද්දක් එනකොට අම්ම තාත්ත ගැන වැඩියෙන් බලන්න, අම්මට තාත්තට සලකන්න. අපට මග කිව්, අප මෙලොවට බිහි කළ, අපේ දෑත දෙපය හරියට හැදුව, ගුණධර්ම කියලා දුන්න අපේ අම්මා, අපේ තාත්තා, අන්න ඒ දෙන්නව ආරක්ෂා කරන්න, ඒ දෙන්නට යමක් වේදම් කරන්න. මාතා පිතරෝ, පුත්ත දාරා, ගෙදර කටයුතු, අමුදරුවන් වෙනුවෙන් වේදම් කරන්න. පුත්ත දාරා, දාස කම්මකාරා, දෙසිදස් කම්කරුවන් වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්න. ඒව අමතක කළ පැත්තකට දාලා ආත්මාර්ථකාමී හුදකලා වෙන්න එපා. ඒකයි මේ කියන්නේ. එවැනි ආත්මార్థකාමීත්වයක් ඇති කරගන්නත් මිත්තා මච්චේව. අපිට ඉන්නෝ යාළුවෝ කට්ටියක්, ඒගොල්ලෝ තමත කරන්න එපා. අපිට කවුරුවත් ඕනේ නැහැ කියන තැනට එන්න එපා. ඒ නිසා යාළුවෝත් ඉන්නෝ, හැබැයි අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනේ යාළුවෝ කට්ටියකුත් ඉන්නෝ, සමීපව ආශ්‍රය කරන්න ඕනේ යාළුවෝ කට්ටියකුත් ඉන්නෝ. අතේ දුරින් ඉන්න කෙනාට එයාට අතේ දුරින් ඉන්න දෙන්න. එයා වොමනාවට වඩා ලං කරගත්තොත් අපේ දියුණුව නෙවෙයි අපේ පරිහානිය ඇති වෙන්නේ. නමුත් අපිට සමීප මිතුරෙක් ඉන්නවා, සමීප අය ඉන්නවා අපිට. ඒගොල්ලෝ තමයි අපිට කල්යාණ මිත්‍රයෝ කියන්නේ. කල්යාණ මිත්‍රයා තුළ තියෙන මෛත්‍රී සහගත හැඟීම. එහෙනම් මේ මෛත්‍රී සහගත හැඟීමෙන් කටයුතු කරන්න. ඒකම කියන්නේ. එතන තමයි සැබෑ මිත්‍රත්වය ඇති වෙන්නේ. එහෙනම් ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට නම් එදිනෙදා මේ ලැබූ අවුරුද්දේ මේ කාරණා කීපය පිළිබඳව අවධානය යොමු කරන්න ඕන.
සල්ලි මිල මුදල් දන දාන්නේ බව බෝක උත්සාහයෙන් හොයන්න ඕන. හොයලා කොට ගහලා තියන්නේ නැතුව ඒවා අපේ අම්මා තාත්තා සලකන්න, තම තමන්ගේ තමන් කාල බීලා ඇඳලා ඉන්න, අමුදරුවන් සතුටු කරන්න, ගෙදර සතුටෙන් ජීවත් වෙන්න, ඊළඟට දැසිදස් කම්කරුවන් සතුටු කරන්න, හිතමිතුරන්ට උදව් කරන්න. මේක තමයි මේ කියන්නේ. අන්න එතකොට තමයි එදිනෙදා ජීවිතය මේ වසරේ සාර්ථක ජීවිතයක් කියලා කියන්න පුළුවන්. ජීවිතයේ භෞතික ආර්ථික පැත්තට උත්සාහය තිබුණු වගේම අපට උත්සාහය ඕන කරනවා පින්වතුනි ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගන්න. කවදාවත් නිරායාසයෙන් අපට ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. නිරායාසයෙන් අපට සිල් රැකෙන්නේ නැහැ. නිරායාසයෙන් අපට සමාධිය පිහිටන්නේ නැහැ. නිරායාසයෙන් අපට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනි අපට සීලය කියන එක අපි ඇති කරගත යුතු දෙයක්. ඒක උත්සාහයෙන් කරන්න ඕන. නොපසුබස්නා වීරියෙන් කරන්න ඕන. නැත්තම් බෑ. ඒතකොට උත්සාහය නැත්තම් සිල් ඉබේ රැකෙන්නේ නැහැ. දැන් පන්සිල් වෙන්න පුළුවන්. පොහොය අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. නවාංග සීලය වෙන්න පුළුවන්. ආජීවෂ්ටමක සීලය වෙන්න පුළුවන්. දස සීලය වෙන්න පුළුවන්. දැන් මේ මොන සිල්පදයක් වුණත් නිකන් රැකෙන්නේ නැහනේ. ඒක ආරක්ෂා කරන්න අපි කැප වෙන්න ඕන. දැන් පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාම්. අපි දැන් පංචිල් සමාදන් වුණා. පානාති පාතා වේරමණී කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. ඒක තමයි විරමණය, වෙන්වීම. එතකොට මේ වෙන්වීම කියන එක අපි ඇති කරගන්න ඕන. ඒක ඇති කරගන්න ඕන මිස නිකන් වෙන්වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා සත්තු මරන්නේ නැහැ කියන මේ අදිෂ්ඨාන පූර්වක උත්සාහයෙන් යුක්ත වෙතෙන් තෙන්න ඕන. නැත නිකන් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක උත්සාහයෙන් කරගත යුතු දෙයක්. ඒක තමයි සීලේ පළවෙනි කොටස. දැන් ඕනම සිල්පදයක් ගත්තොත් මම නිතර මතක් කරන දේ, ඕනම සිල්පදයක් ගත්තොත් කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙක මොකද්ද? එකක් වාරිත්‍ර සීලය, අනෙක චාරිත්‍ර සීලය. විතර අහලා තියෙනවා වාරිත්‍ර චාරිත්‍ර කියන එක. එතකොට මේ වාරිත්‍ර සීලය චාරිත්‍ර සීලය දෙකම එක සිල්පදයක තියෙනවා. පානාති පාතා වේරමණී කියන තැනට වාරිත්‍ර සීලය. අපි බොහෝ දුරට හිතන්නේ වරදින් වැළකුණාම මම සිල්වතා. එහෙම තමයි අපි හිතන්නේ. වරදින් වැළකෙන්නත් ඕන උත්සාහයෙන්. නිකන් ඉබේ වැළකෙන්නේ නැහැ. ඒක උත්සාහයෙන් කරන්න ඕන. ඒ නිසා මේ වසරේ අපේ අදිශ්‍රාණයේ තියෙන්න ඕන අපි වරදකින් පස්පව් වලින් එකකින් හරි වැළකෙනවා. ගිය අවුරුද්දේ ගිය වසරේ කළ අඩුපාඩු වලින් මං කීපයක් හරි මේ වසරේ හදා ගන්නවා. ඒකයි. ඒ නිසා වැළකුණා. වැළකිලා විතරක් ඉඳීම සීලය සම්පූර්ණ වීමට හේතුවක් නෙමෙයි. දැන් අපි හිරකාරයෙක් ගන්න. වරදක් කළා මිනිස්සු කිරේට යනවා. දැන් එයාට මිනිස්සු මරන්න බෑ. හොරකම් කරන්න බෑ. අපි හිතමු. දැන් එයා සිල්වතෙක්ද? නෑ. සිල්වතෙක් නෙමෙයි. එහෙනම් පින්නතුනි අපි ප්‍රාණඝාතයෙන් ඉවත් වෙලා සිටීම පමණක්ම සීලය සම්පූර්ණ වෙන්න බලපන්නේ. ඒක හොඳයි. ඒක තමයි අවශ්‍ය මුලින්ම. ඒක උත්සාහයෙන් කරන්න ඕන, නිකන් වෙන්නේ නැහැ. ඒ වුණාට එතනින් නතර වෙන්නේ නැතුව මොකද්ද වෙන්න ඕන? සීලේ දෙවනි කොටස සම්පූර්ණ වෙන්න ඕන. මොකක්ද දෙවනි කොටස? ඒක තමයි චාරිත්‍ර සීලය.
මොකද චාරිත්‍ර සීලය? අර ප්‍රාණඝාතයෙන් අයින් වුණු අපේ අපි තුල ගුණධර්මයක් ඇති කරගන්න ඕනේ. මොකද්ද ඇති කරගන්න ගුණධර්මය? මෛත්‍රිය. අර හොරකම් මේ ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම. මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙංගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. දැන් මේවා නිකන් ඇති වෙනවද? මෛත්‍රිය නිකන් ඇති වෙනවද? නෑ. මෛත්‍රිය ඇති කරගන්න ඕන. කරුණාව ඇති කරගන්න ඕන. දයාව ඇති කරගන්න ඕන. පරහිතකාමී බව ඇති කරගන්න ඕන. අවිහිංසාව ඇති කරගන්න ඕන. එහෙනම් මොකක්ද ඕනේ එතෙන්ට? උත්සාහය. උත්සාහයෙන් තොරව එතෙන්ට යන්න බෑ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය දේ උත්සාහය. එහෙනම් ඔබට මා මේ එක ශික්ෂාපදයකින් පැහැදිලි කළේ, ඕනෑම ශික්ෂාවක් ගත්තොත් එහෙමයි. ප්‍රාණඝාතයෙන් අයින් වුණා වගේ සොරකමනේ අයින් වෙන්න ඕන. කාම මිත්‍යාචාරයෙන් අයින් වෙන්න ඕන. වැරදි කාම සේවනයෙන්. ඊළඟට බොරු කීමෙන් අයින් වෙන්න ඕන. සුරාවෙන් අයින් වෙන්න ඕන. ඒ ටික වැළකෙන ටික ඇති කරගන්න ඕන ඊට එරෙහිව ගුණධර්ම ටික. අන්න ඒකයි පින්වත්නි. දැන් සොරකමින් අයින් වුණු කෙනා මොකද්ද ඇති කරගන්න ඕන ගුණය? ඇති කරගන්න ඕන ගුණය තමයි පරිත්‍යාග ශීලීත්වය. ඒකයි. එහෙනම් අපි ඒක උත්සාහයෙන් කරගන්න ඕන. එහෙනම් සීලයේ පළවෙනි කොටස හොඳට කල්පනාවට ගන්න. මේ බණපදය අහන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මම මේ වෙලාවේ මතක් කරන්නේ, පින්නතුනි හොඳට කල්පනාවට ගන්න, සීලයේ පළවෙනි කොටස ඕනම සිල්පදයක, එක සිල්පදයක් නෙවෙයි, ඔබ සමාදන් වෙන ඕනම සිල්පදයක පළවෙනි කොටස සම්බන්ධ, එක්කෝ කයට එක්කෝ වචනයට. එක්කෝ කයට එක්කෝ වචනයට. මේ සිල්පදයේ දෙවැනි කොටස එකෙල්ලේම සම්බන්ධ වෙන්නේ මනසට, සිතටයි. දැන් මෛත්‍රිය ගතේ ඇති වෙන එකක් නෙවෙයි. මෛත්‍රිය හිතේ ඇති වෙන එකක්. කරුණාව හිතේ ඇති වෙන එකක්. දයාව හිතේ ඇති වෙන එකක්. ලෙංගතුකම හිතේ ඇති වෙන එකක්. පරහිතකාමී බව හිතේ ඇති වෙන එකක්. පරිත්‍යාගශීලීත්වය හිතේ ඇති වෙන එකක්. ගතේ නෙමෙයි ඇති වෙන්නේ. එහෙනම් හිත සම්බන්ධ වෙන දෙවැනි කොටසට බුදුදහමේ මුඛ්‍ය අරමුණ මොකක්ද? නිර්වාණය. නිර්වාණය ලබා ගන්න අපි ගතටද සිතටද? සිතට. එහෙනම් සිතත් එක්ක කරන ගනුදෙනුවක් බුදුදහම කියන්නේ. පින්නතුනි ඒ නිසා සිත කියන එක මෙහිදී අතිශය වැදගත්. එහෙනම් උත්සාහය භෞතික ජීවිතයටත් අත්‍යවශ්‍යයි, ආධ්‍යාත්මික ජීවිතයටත් අත්‍යවශ්‍යයි. භෞතික ආධ්‍යාත්මික උභය ජීවිතයේ සංවර්ධනයට අත්‍යවශ්‍ය කාරණයක් තමයි උත්සාහය. නොපසුබස්නා වීර්යය. උත්හානවතෝ කියලා කිව්වේ ඒකයි. දෙවනි කාරණය සතිමතෝ. සති කියන්නේ සිහිය. දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තහම පින්නතුනි, සතිපට්ඨාන. සති කියන්නේ සිහිය, පට්ඨාන කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. දැන් අපි දෛනික ජීවිතයේ, එදිනෙදා ජීවිතයේ වැඩියෙන්ම අපට වෙන දේ මොකද්ද? වැඩියෙන්ම වෙන්නේ සිහිය නැති වෙන එක. මටත් ඔබටත් වෙන දේ මම මේ කියන්නේ. අපි කාටද වැඩියෙන් වෙන්නේ සිහිය නැති වෙන එක? දැන් අපි රෝගියෙක් ඉන්නවා. මේ රෝගියා ශල්‍ය කර්මයකට භාජනය කරනවා. භාජනය කරනකොට නිර්වින්දන වෛද්‍යවරයා මොකද කරන්නේ? එයා නිර්වින්දනය කරනවා. ශල්‍ය කර්මයේ බරපතල නම් නිර්වින්දනය කරනවා. නිර්වින්දනය කරනවා කියන්නේ සිහිය නැති කරනවා. සිහිය නැති කරාම මොකද වෙන්නේ? කරන කියන දේ දැනෙනවද නැද්ද? නැහැ. දන්නේ.
නිර්වින්දනය කර වෙලාවේ සිහිය නැති කළ වෙලාවේ කරන දේ දන්නේ නැත්තම් එදිනෙදා මේ ප්‍රකෘති ජීවිතේ ඉඳිත් සිහිය නැති වුණාම කරන කියන දේ දන්නවද? දන්නේ නැහැ. එහෙනම් අයිට අර දෙයටම සමානයි. ඒ නිසා තමයි අපිටත් සිහිය නැති වෙලාවේ කර දේ දන්නේ නැත්තේ. දැන් සමහරවිට ඔන්න ගෙට මොනව හරි ගේනවා. දුවා හරි පුතා හරි මුණුබුරා හරි මිනිබිරි හරි ඇවිල්ලා අහනවා කෝ අම්මේ නැත්නම් ආච්චි පුංචි අම්මේ නැන්ද අහවල දෙක නාවත අගිනව පුතේ කොහෙ තිබ්බේ මං ගෙට නම් ගිනව මතකයි බලන්නකෝ මම කොහෙ හරි තිබ්බා ගෙට එනකම්ම සීය තිබුණා ගෙට ඇතුළේ කොටම සීය නැති වුණා අන වෙන කල්පනාවක් ආවේ එතකොට අර ගෙනාපු භාණ්ඩය තිබ්බ තැන මතක නැහැ. මතක නැත්තේ සීය නැති නිසා. එහෙනම් පින්වතුනි කාටත් සුලබ කරුණක් මම මේ කරුණේ. මම මේ කියන්නේ මටත් ඔබටත් සිද්ධ වෙන දේ. එහෙනම් අපිට ඒ නිමේෂෙන් සීය නැති වෙනවා නම් අපි ජීවිතයේ කොයිතරම් ප්‍රවේසම්කාරී ලෙස සිටිය යුතුද? ඒකයි මම කියන්නේ. ඒක දීර්ඝ විස්තරයක් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ කාරණා හතර මම එච්චර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පැත්ත. පින්නතුනි මම කියන්නේ බලන්න සිහිය කියන එකත් ජීවිතය ලෞකික වශයෙන් සාර්ථක කරගන්නත් මිල පුදල් හරි හම්බ කරගත්ත මිනිස්සු අම්මල තාත්තල පරපුරෙන් හම්බ කරලා තිබිච්ච වතු පිටි ධන ධාන්‍ය ඊළඟ පරපුරට එනකොට කොච්චර විනාශ කරපුවා ඉන්නවද බලන්න සිහියක් නැහැ කල්පනාවක් නැහැ දුරදක්නා බවක් නැහැ විනාශ කරනවා අර මිනිස්සු දුක් විඳලා 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 තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. උත්සාහයෙන් නොපසවස්නා වීර්යය. ඒ වුණාට අර දරුවට ඒකේ සිහියෙන් කල්පනාවෙන් කටයුතු කිරීමේ හැකියාවක් ගොඩනගගල නැහැ. ඉවර විනාශයි. ඒ නිසා මේ රටේ ජීවත් වුණත් විදේශගතව ජීවත් වුණත් පින්නතුනි ඔබ අනිවාර්යෙන්ම උත්සාහය වගේම සිහියක් තියෙන්න ඕන. සිහිය නැති වුණොත් ඔබ වල්මත් වෙන්න පුළුවන්. සිහිය නැති වුණොත් මත් රකුසාට ඔබ බිලි වෙන්න පුළුවන්. සිහිය නැති වුණොත් අනාචාරී යාළුවන්ට අහු වෙලා විනාශ වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඒ නිසා සිහිය නැති වුණොත් ඔබ තුල එක ගුණධර්මයක් රැකෙන්නේ නැහැ. ඒ නිසා ගුණධර්ම රකින්න නම් සිහිය අත්‍යවශ්‍යයි. එහෙනම් බලන්න භෞතික ජීවිතයේ දියුණුවටත් ආධ්‍යාත්මික ගුණධර්මවල දියුණුවටත් අත්‍යවශ්‍ය කාරණේ මොකද්ද? සිහිය. සිහිය පිහිටුවා ගැනීම පමණක් නෙවෙයි. තා පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන. සිහියෙන් නුවණින් කටයුතු කිරීම වගේම තියෙන්න ඕන පින්නතුනි. තව ගුණයක් ඒකට. මොකක්ද ඒක? ඒ තමයි සිහියෙන් විමසා කටයුතු කිරීම. මෙන්න මේ විමසා කටයුතු කරන එකට අපි වචනයක් කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය. අන්න. යෝනිසෝ මනසිකාරය කියන එක නැත්තම් අපිට සිහිය පිහිටුවා ගන්න බෑ. එතකොට සිහිය පිහිටුවා ගන්න පරිසරයක් අපට ගොඩ නැගෙන්නේ නැහැ. සිහිය පිහිටුවා ගත්තම යෝනිසෝ මනසිකාරයට යන්න පුළුවන්. ඒ නිසා යෝනිසෝ මනසිකාරය තමයි දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය කාරණය. එතකොට විමසා බලා කටයුතු කිරීම. එතකොට එතන ගැඹුරු පැත්තක් තියෙනවා ඇත්ත දකිමින් කටයුතු කිරීම. දැන් පින්නතුනේ අපි ඇත්ත වැඩියෙන් වසංකලනේ කටයුතු කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි
දෛනිකව අපේ ශරීරයේ බාහිරව පිරිසිදු කරනවා. මූණ හොදනවා, දත් මදිනවා, ඇඳුම් පැළඳුම් සෝදනවා, ශරීරය පිරිසිදු කරනවා. මේ පිරිසිදු කළා වාත්තු කරගෙන හිටියට යථාර්ථය නම් මේ ඇස් දෙක තුල හොඳ දේවල් නෙමෙයි ඇස් දෙකෙන් මතුවෙන්නේ. කබ ගලන්න පටන් ගන්නවා. මේක තමයි ස්වභාවය. අපිට දාඩිය දාන්න පටන් ගන්නවා. දැන් දාඩිය දාන එක, දාඩිය දානවා කියලා දකින්න පුළුවන්. ඒකෙන් කියන්නේ පිරිසිදුව ඉන්න එපා, කිලිටිවට ඉන්න, කලකිරිලා ඉන්න කියන එක නෙවෙයිනේ. පිරිසිදුව ඉන්න ඕන, ලස්සනට අඳින්න ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මම මේ කියන්නේ ඒක දකින්න හැකියාවක් මනසින් ඇති කරගන්න ඕන. අන්න ඒකයි. මනසින් ඒක දකින්න හැකියාවක් තියෙනවා නම් අන්න එතන තමයි යෝනිසෝ මනසකාරය. පින්නතුනි, යමක් අනිත්‍ය නම් අනිත්‍ය විදිහට දකින්න ඕනේ අපි. අනිත්‍යයි කියන්නේ වෙනස. ලෝකේ හැමතිස්සෙම වෙනස් වෙනවනේ. නමුත් පින්නතුනි, අපි අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දකින්නවාද? දකින්නේ නැහැ. මටත් ඔබටත් සිදු වෙන දේ මම මේ කියන්නේ. දැන් හිතන්න, ඔබ අදම අලුත්ම ඇඳුමක් ඇඳා. අලුත්ම ගත්ත විතරයි වටිනා, මිලෙන් වටිනා, මිලෙන් වටිනා ඇඳුමක්. ඇවිල්ලා පළවෙනි දවසේ ඇඳගෙන, මේක ඇඳගෙන තාම උත්සවයට ගිහිල්ලත් නැහැ අදාළ තැනට. ඒ යන අතරේ මොනෝ හරි ජරාවක් අය ඇඳුමි ගෑවුණා. හිතට දුකද නැද්ද? දුකයි. ඇයි දුක? අපරාධ. තාම මම මේක ඇඳලා ඒ උත්සවයට ගියෙත් නැහැ. අපි කොච්චර අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වට හිත කියන්නේ මොකක්ද? අනිත්‍ය තමයි මේ ඇඳුම. නිත්‍යයි අනිත්‍ය. ඒව අනිත් වුණාට මගේ ඇඳුම නිත්‍යයි. ඒක නිසා මේක ඉරෙන්න බෑ, කුණු ගෑවෙන්න බෑ, කෙලිටි වෙන්න බෑ. අන්න බලන්න පින්නතුනි, මෙන්න මේක, මේ අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය විමසීමෙන් දකින්න, බුද්ධියෙන් දකින්න, යෝනිසෝ මනසකාරය නැතුව ඒක කරන්න බෑ. ඒ නිසා එදිනෙදා ජීවිතයේ දියුණුවට, එදිනෙදා ජීවිතයේ පැවැත්මට, භෞතික ජීවිතයේ පැවැත්මට එහෙනම් උත්සාහයත් අවශ්‍යයි, සිහියත් අවශ්‍යයි. සිහියෙන් එහා ගිය යෝනිසෝ මනසිකාරයත් අවශ්‍යයි. අන්න ඒකයි මේ කියන්නේ. එහෙම වුණොත් තමයි පින්නතුනි අපට මේ ජීවිතයේ, වර්තමාන ජීවිතයේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපේ ජීවිතය අයාලේ යනවා. ඒක වළක්වන්න බෑ. ඒක තමයි යථාර්ථය. දැන් බලන්න පින්නතුනි, මේ අනිත්‍ය කියන එක තියෙනවා අපි හිතන්න ඕන. දැන් කෙනෙක් හිතාවේ අනිත්‍යයි, ඒ නිසා දුකයි, දුකයි, දුකයි කියලා. අනිත්‍ය නිසා දුක තමයි. නමුත් ඒකේ මූලික අර්ථයට આવොත්, අනිත්‍ය නිසා සාමාන්‍ය දෛනික ජීවිතයේ සැපක් දැකලා නැද්ද? බලන්න. දැන් ඔබ ඔතන ඉඳගෙන ඉන්න. පැයක් ඉඳගෙන ඉන්න කියන ටිකක් අමාරුයිනේ. ටික වෙලාවක් ඉඳගෙන ඉන්නකොට එක ඉරියව්ව ඉන්න අමාරුයි. අමාරු වුණාට බැහැනේ, මේක සජීවී වැඩසටහන. ඒ නිසා අනිවාර්යෙන් ඉන්න ඕන අමාරුවෙන් හරි. දැන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඇරිලා වාඩි වෙන්න තියෙනව නම් හොඳයි කියලා හිතට හිතෙනවද නැද්ද? හිතෙනවා.
දැන් අර රිදෙන ධනයිස් දෙක නැත්තම් කකුල් දෙක එහාට මෙහාට හැර ගහිලා වාඩි වුණාම පොඩ්ඩක් අර රිදීම අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එහෙනම් එතන උනේ මොකද්ද? වෙනසක්. ඉන්න තත්වය වෙනස් කරගත්තා. වෙනසත් එක්ක දැනුනේ සතුටක්ද දුකද? සතුටක්. ඔබ හිතන්න ඔබට අසනීපයක් තියෙනවා. අසනීපය සඳහා බෙහෙත් ගත්තා. බෙහෙත් තෙල් දෙකක් තුනක් බොනකොටම ලෙඩේ සුව අතට හැරුණා. දැන් අර ඉස්සෙල්ලා වගේ ඇඟේ අමාරු නෑ. ඉස්සෙල්ලා නැකිටින්න බෑ, ඇඟ පතරි දෙනවා, ඇවිද ගන්න බෑ, මහන්සි මෙහෙම තිබුණා. බෙහෙත් තෙල් දෙක තුනක් වැටෙනකොට අර තිබිච්ච තත්ත්වය වෙනස් වුණා. වෙනස් වෙනකොට දැන් ඇඟට ශක්තියයි, යන්න පුළුවන්, හොඳට ටිකක් කන්න පුළුවන්, පණ නැති ගතිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් සතුටුද නැද්ද? සතුටුයි. එහෙනම් ඒ සතුටයි මොකක් නිසාද? අර වෙනස නිසා නෙමෙයිද? වෙනස නිසා තමයි. වෙනස කියන්නේ මොකද්ද? අනිත්‍ය. එහෙනම් අනිත්‍ය නිසා දුකද ආවේ සතුටද? සතුට. ඒ නිසා පින්නතුනි මේ ලෝකේ මේ නැවුම් බව රැඳිලා තියෙන්නේ අනිත්‍ය නිසා. මේක හිතන්නේ කවුරුත්. මේ ලෝකේ නැවුම් බව රැඳුනේ, අලුත් බව රැඳුනේ මොනෝ නිසාද? මේ අනිත්‍ය නිසා. ඒ නිසා පින්නතුනි අනිත්‍ය කියන එකේ සුභවාදී පැත්ත මම කියුවේ. දැන් අපේ ලෙඩේ සුව වුණා. ලෙඩේ අනිත්‍ය වුණා. අනිත්‍ය නම් සතුටුයි. හැබැයි ලෙඩේ සුව වුණාට හැමදාම මැරෙනකම්ම කිසිම ලෙඩක් නැතුව තියනවද? නෑ, ආයි ලෙඩ වෙනවා. ඒ කියන්නේ ආයිත් අනිත්‍ය වෙනවා. එහෙනම් අවසාන ඉතුරු වෙන්නේ දුකද සැපද? දුක. ආයි දුක. නිරෝගී වුණාට නිරෝගකම තියෙන්නේ නෑ. ආයිත් දුක. මේක තමයි යථාර්ථය. ඒ නිසා පින්නතුනි ඔබ වග බලා ගන්න ඕන මෙතනදී. උත්සාහ කරන්න ඕන මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න. මොකද්ද? අනිත්‍ය නිසා සැපත් සතුටත් ඇති වුණාට ඒකත් වෙනස් වෙලා මොකද්ද වෙන්නේ? නැවත දුකක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය නිසා දුකයි. ඒ නිසා අනාත්මයි. මගේ කියලා ගන්න දෙයක් නැහැ. දැන් ඇහැ මගේ නම්, කන මගේ නම්, නාසය මගේ නම්, දිව මගේ නම්, මට ඕන විදිහට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න එපායි. තියෙනවද? තියෙන්නේ නැහැ. තියෙන්නේ නැහැ. ශරීරයේ කිසිම අංගයක් මට ඕන විදිහට තියාගන්න බෑ. ඒ නිසා මේ වසර තුල ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට මතක් කරන්නේ ඔබේ ජීවිතයේ වෙනසක්. දැන් ඔය කොරෝනා රෝගයෙන් අපිට පාලනය වෙන්න නම් මේ උත්සාහයයි මේ සිහියයි ඕන නැද්ද? ඕන. මුඛ ආවරණය යොදා ගන්න එකට, ඊළඟට දෑත් සෝදන එකට, වෛද්‍යවරු කියන විදියට දුරස්ථභාවය රැක ගන්න එකට අනිවාර්යම උත්සාහය සිහියයි ඕනනේ. ඒ නිසා මේ කාරණා දෙක නැතුව අපේ ජීවිතේ සාර්ථක කරගන්න බෑ. ඒ නිසා මේ වසරේ ගිය වසරට වඩා නැවුම් අත්දැකීම් ඇතුව, නැවුම් බලාපොරොත්තු ඇතුව යන ගමනේ අපි මතක් කරන්නේ ඔබ තුළ උත්සාහය හා සිහිය ඇත්නම් ඔබට ඔබේ භෞතික ජීවිතයත් සාර්ථක කරගෙන ආධ්‍යාත්මික ගුණධර්ම පැත්තත් සාර්ථක කරගන්නට අවශ්‍ය පසුබිම සකස් වේවි. අන්නෙවෙනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබට යෝනිසෝ මනසිකාරය පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු කියන්න. පින්වතුනි අද මේ සජීවී ධර්ම දේශනාවේ දායකත්වය ගෙන මේ පින්වත් පිරිස කටයුතු කරනවා. සියලු දෙනාටම සංසාරගත දුකින් නිදහස්ව ලබන
අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව පැතුම තමයි ඔබ තුල තියෙන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනව මෙන්න මේ අය සිහි කරන්න. යෙනාලි ලියනගේ සුරතල් දියණිය අපාතරින් වියෝවි 2021 ජනවාරි 17 වන දිනට පුරා වසර 4ක් වෙනවා. එසේම DDM වංශවති මැණිකේ මෑණියන් අපාතරින් වෙන්වී වසර 4ක් වෙනවා. මේ වර්ෂයේ ඔක්තෝබර් 1 දිනට. ඒ නිසා මේ දෙදෙනාම මේ වෙලාවේ සිහිපත් කරනවා යනාලි ලියනගේ සුරතල් දියණියත්, ඒ වගේම DDM වංශවති මැණිකේ මෑණියනොත් මේ දෙදෙනාම මේ මොහොතේ සිහිපත් කරලා ඒ දෙදෙනාට මේ පින් බලෙන් සසරගත දුක නිවා උතුම් නිවනින් සැනසෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාතීන්ටද මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි සාදු කියමු. ධර්මදේශකයාණන් වහන්සේටද උතුම් බුදුසසුන සුරකින සියලුම ස්වාමීන් වහන්සේලාටද මේ ධර්මදේශනාවේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප පුතණුවන් සහ දියණියන්ගේ පවුල්වල සැමට ආශිර්වාද කරමින් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර මෙහි පැමිණි නොපැමිණි පවුල්වල සැමටත් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී මේ මොහොතේ මා දන්නවා විශාල පිරිසක් දේශීය වශයෙන් විතරක් නෙමෙයි විදේශීය වශයෙන් විවිධ රටවල මේ මොහොතේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඒ නිසා ඒ සෑම සියලු දෙනාටමත් ඔබ පවුල්වල හැම දෙනාටමත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා, දීර්ඝායුෂ වේවා, මේ වසර සුබ නව වසරක් වේවා. ඒ වගේම මෙලෝ ජීවිතයේ සැපවත් වේවා, පරලෝ සුගතිගාමී වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.